සෝල්බර් ව්‍යවස්ථාවේ සිට ජනරජ ව්‍යවස්ථාව දක්වා කාලය ගත විට ඒ අතර කාල සීමාව තුළ මේ රටේ දේශපාලන ප්‍රශ්න ජනවාරික ප්‍රශ්න ආගමික ප්‍රශ්න ඇති වුණා SWRD බණ්ඩාරනායක මහතුමා ජෙල්ලනායක මහතුමා සමග රටට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනා පිළිබඳව රට තුළ ඇති වූ දැඩි විරෝධය මත එකඟතාවයන් ඉවත් කරගනු ලැබුවා 1965 න් පසුව ඩල්ලි සේනානායක මහතුමා සහ ජෙල්ලනායක මහතුමා අතර ඇති කරගත් එකඟතාවයන් සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් ඇති වුණා ඩල්ලිගේ බඩේ මසල වඩේ කියලා මට මතකයි ඒ කාලේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කතා කළා සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජන කොටස්වල මිත්‍රශීලීභාවයක් ගොඩනැගීම පිළිබඳව පුළුල් ලෙස ප්‍රශ්න මතුණා අවසානයේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදී මිනිසා බිහි වුණා කවුරුන් කෙසේ කීවත් බණ්ඩාරනායක චෙල්ලනායකම් එකඟතාවයේ ක්‍රියාත්මක කිරීමට ලැබුණා නම් ඩල්ලි සේනානායක චෙල්ලනායකම් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණා නම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වේ කියා මා විශ්වාස කරන්නේ නැහැ 80 දශකයේ තුල විශේෂයෙන්ම ආනුක්‍රම ව්‍යවස්ථාවක් කියන එක ගලේ කෙටු තත්වයක අවශ්‍ය නැහැ කියලායි මා විශ්වාස කරන්නේ අප තුල සිත්හි තබා ගන්නට ඕන පොතේ මොන විදිහට ලියා තිබුණත් මේවා ක්‍රියාත්මක කරන උජ්ජලයින්ගේ තිබෙන ලක්ෂණත් සමග තමයි මේ බලතල ක්‍රියාත්මක වීම පිළිබඳව තත්ත්වය ඇති වෙන්නේ කියලා හිතන් තවත් තර්කයක් ඉදිරිපත් කරනවා විදායක ජනාධිපති ධූරයේ සම්බන්ධයෙන් මේ විදායක ජනාධිපති ධූරය තිබුණු නිසා තමයි අවුරුදු 26ක යුද්ධය දිනන්න පුළුවන් වුණේ කියලා හිතන් ඒ මත තවදුරටත් විදායක ජනාධිපති ධූරයේ පවත්වා ගැනීමට අදහස් කරනවා නම් ගරු කතානායකතුමනි එයින් හැඟී යන්නේ අනාගතයේ යුද්ධයක් බලාපොරොත්තු වෙනවාද කියන කාරණාවයි මම විශේෂයෙන්ම මෙහිදී අහන ප්‍රශ්නය අප විසින් කළ යුත්තේ යුද්ධයක් අනාගතයේ එයි කියලා විදායක ජනාධිපති ධූරයේ පවත්වා ගැනීම නොව යුද්ධයක් ඇති නොවන තත්ත්වයට රටට අවශ්‍ය විපර්යාසයන් ඒ සංකල්පයන් වෙනස් කිරීමයි කියන එකයි මා දැඩි ලෙස විශ්වාස කරන්නේ දකුණේ ජනතාව ෆෙඩරල් කියන වචනයට බයයි උතුරේ ජනතාව ඒකීය කියන වචනයට බයයි උතුරේ සහ දකුණේ සිටින අන්තවාදී කොටස් මේ තත්ත්වයන්ගෙන් ඉතාමත්ම වැරදි ප්‍රයෝජන ගන්නවා අපි මේ විවස්ථා බිල් එක රටට මවන්නට හොඳ නැහැ විවස්ථා බිල් එක රටට මැවීම බරපතල ජාතික පාපකර්මයක් සහ ඛේදවාචකයක් විදිහටයි මම දකින්නේ මම දැක්ක මාධ්‍ය තුල කියනවා විදේශීය රටවල් උපදෙස් අනුව ආනුක්‍රම විවස්ථාවක් හදන්න යනවායි කියලා හිතා මම බොහොම පැහැදිලිව කියනවා මට නම් මම දන්න විදිහට මේ ආණ්ඩුවේ අගමැතිතුමාටවත් කාටවත් විදේශීය රටකින් කියලා නැහැ මේ විදිහට ආණ්ඩුකරණ ව්‍යවස්ථාවක් මේ විදිහට හදන්නයි කියලා යථාර්ථය පිළිගන්න ඕනේ අපි සත්‍ය පිළිගන්න ඕනේ ඊටාත්ම අසත්‍ය බොරු ප්‍රචාර රට තුලට යවලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා රට නොසන්සුන් කරන්නට ඇතැම් අය උත්සාහ කරන බව පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයක් හෝ වෙනසක් පිළිබඳව ඒ කටයුතු කරපු සෑම විලාවෙම මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා රටට ආදරේ තියන අය ගේ නෙවෙයි ඒ තත්ත්වය ඇති වෙන්නේ විශේෂයෙන්ම අන්තවාදී කොටස් වලින් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ